මාධ්‍ය සාකච්ඡාව අපි ලෑස්ති කරේ ඔබතුමන්ලා සහ ඔබතුමන්ලාගේ ආයතන මේ ජයපිරිත් සජ්ජායනාව පවත්වන ආකාරය පවත්වන දිනේ සහ අනෙකුත් විස්තර ගැන දැනුවත් කිරීමක් කරන්න මේ ජයපිරිත් සජ්ජායනාව වසර ගණනාවක් ඉස්සර ආරක්ෂක අමාත්‍යාංශය මාර්ගයෙන් වසරක් පාසා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්ුණා එවකට ආරක්ෂක ලේකම් විදිහට ඉන්න වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තමයි මේ සඳහා මහා සංඝරත්නයේ ආශිර්වාදය ඇතිව මේ සඳහා කටයුතු කළේ ඒ කාලේ මේව අද වගේ ලෙඩ දුක් රෝග පීඩා එහෙම තත්ත්වයක් තිබුණේ නැහැ ඒ නිසා සාමාන්‍යයෙන් දිවයිනේ නන්දසේන ගරුතර ස්වාමීන් වහන්සේලා 3000 5000 අතර ගානක් ඒ හැම සැරේම බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයට වඩම්මලා ඊට පස්සේ ජයපිරිත දේශනා කළා ඒ ස්වාමීන් වහන්සේලා දහස් ගණනකින් රටට ජාතියට සෙත් පැදීම ජයපැදීම තමයි මෙතනින් අදහස් කළේ එහෙම ජයපිරිත දේශනා කිරීමෙන් පස්සේ සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් තියලා සංගගත දක්ෂිණාවකින් වීල් දානේ දීලා ඒ වැඩසටහන අවසන් වුණා. ඉතින් මේ වසරේ අපි තීරණය කළා අධිකර ප්‍රයත්නතුමාගේ උපදේශ අනුව ආරක්ෂක අමාත්‍යාංශය මගින් අතන ජනාධිපතිතුමා තමයි ආරක්ෂක ඇමතිවරයා. එතුමාගේ උපදේශ මත අපි සූදානම් කළා මේ වසරේ ජයපිරිත් දේශනාව ජනවාරි මාසේ 26 වෙනිදා පවත්වනවා. ඉතින් ඒ සඳහා අවශ්‍ය වැඩ කටයුතු සියල්ලම දැන් සම්පාදනය වෙලා තියෙන්නේ ත්‍රිවිධ හමුදාවත් ඒ වගේම සිවිල් ආරක්ෂක බලකායත් පොලිසියත් එකතු වෙලා මේකේ විශාල වැඩ කොටස කරගෙන යනවා නමුත් මෙතනදී අපිට ඒ කියන්නේ ආරක්ෂක අමාත්‍යාංශයට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීගේ කාර්යාලයත් ඒ වගේම බුද්ධ ශාසන සහ ආගමික කටයුතු සංස්කෘතික අමාත්‍යාංශය ඒ වගේම ස්වදේශ කටයුතු අමාත්‍යාංශය බෞද්ධ කටයුතු කොමසාරිස්තුමාගේ කාර්යාලය කියන මේ හැමදෙයක්ම එකතු වෙලා ඒ වගේම ජනාධිපති මාධ්‍ය අංශයත් එකතු වෙලා විශාල වැඩසටහනක් විදිහට හැමදෙනාගේම සහයෝගය ඇතිව තමයි අපි මේ කාර්යය කරන්නේ මෙතනදී මේ සම්පූර්ණ සංවිධාන කටයුතු ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ සිදු කරනවා ආරක්ෂක අමාත්‍යාංශයේ යටතේ යුද හමුදාව නාවික හමුදාව ගුවන් හමුදාව ඒ වගේම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මේ සඳහා අවශ්‍ය වැඩ කටයුතු සියල්ලක්ම සම්පාදනය කරනවා මේට අමතරව අපි සමග සම්බන්ධ වෙනවා මහජන ආරක්ෂක අමාත්‍යාංශය මහජන ආරක්ෂක අමාත්‍යාංශයට අයත් ශ්‍රී ලංකා පොලිසිය මගින් ස්වාමින් වහන්සේලා දිවයිනේ නන්දේශ සිට පරිත්‍රාණ ධර්මදේශනා පැවැත්වෙන ස්ථානයට වැඩමවීම සහ ආපසු උන්වහන්සේලාව ඒ ආපු ප්‍රදේශවලට වැඩමවීම සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට අයත් දිසාපතිවරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේද සහයෝගය ලබාගෙන ඒ වගේම බෞද්ධ කටයුතු කොමසාරිස්තුමාගේ සම්බන්ධතාවය ඇතිව ඒ දිස්ත්‍රික්කවල එතුමාගේ අධීක්ෂණය යටතේ සිටින නිලධාරීන්ගේද සහයෝගය ඇතිව මේක විශාල පුළුල් වැඩපිළිවෙලක් විදිහට තමයි අපි හඳුන්වාගෙන කරන්නේ මෙතනදී විශේෂයෙන්ම අපි හුඟක් සැලකිලිමත් වෙනවා මේ දිවයිනේ නන්දසිං වැඩම කරන ස්වාමින් වහන්සේලා සියලු දෙනාටම බොහොම ගෞරව සම්ප්‍රයුක්තව මේ ස්ථානයට පහසුකම් සහිතව වැඩම කරලා මේ ජාතික කර්තව්‍ය වෙනුවෙන් උන්වහන්සේලාගේ කාර්යය වැය කරලා ජයපිරිත සජ්ජායනා කළා ඊට පස්සේ සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාවට එයින් කොටසක් ස්වාමින් වහන්සේලා සහභාගී වෙලා පහුදා දානයටත් සහභාගී වෙලා ආපසු වැඩම කරයි කියලා. ඉතින් මෙතනදී ස්වාමින් වහන්සේලා දහසක් අපි මේ සඳහා වඩම්වන්න අපි කටයුතු යොදලා තියෙනවා. ඒ සඳහා දැනටමත් ඒ නායක ස්වාමින් වහන්සේලාට ඒ වගේම ඒ නායක ස්වාමින් වහන්සේලා අයිති ඒ පන්සල් වලට පිරිවෙන් වලට
අපි දැනටම ආරාධනා යවලා තියෙනවා ඒ වගේම මහානායක ස්වාමීන් වහන්සේලා සියලු දෙනාමත් ඒ වගේම අනුනායක ස්වාමීන් වහන්සේලා කොටසකුත් මම උද්ගලිකවම ගිහිල්ලා ආරාධනා කරා මේ සදා සහභාගී වෙන්න කියලා. ඉතින් මෙතනදී අපි බලාපොරොත්තු වෙනවා ඒ ස්වාමීන් වහන්සේලා අපි කෙරේ අනුකම්පා කරලා රට කෙරේ රටේ ජනතාව කෙරේ අනුකම්පා කරලා අපි වෙනුවෙන් වැඩම කරලා බොහොම පරිසිදුව මේ ජය පිරිස සජ්ජායනාව දේශනා කළා රටේ ජනතාවට සෙත් පදලා ආපසු වැඩම කරයි කියලා. මෙතනදී අපිට ප්‍රකාශ කරන්න තියෙන විශේෂම දේව තමයි ස්වාමීන් වහන්සේලා දහසක් අපි වැඩම කරනවා. මම කලින් කිව්වා වගේ පිළිදට ස්වාමීන් වහන්සේලා 3000 5000 අතර ගණක් වැඩම කරාට දැනට පවතින කොවිඩ් තත්ත්වය නිසා සහ සෞඛ්‍ය ආරක්ෂක නීති නිසා ඒ සෞඛ්‍ය ආරක්ෂක නීති සහිත ඒ ක්‍රමවේදයට නිසි ගෞරවය ලබා දෙමින් ඒ අයගේ සෞඛ්‍ය උපදේශ අනුව තමයි අපි මේ ඉදිරි පරතරය ඔක්කොම දියාගෙන මුකව ආවරණ පැළඳීමේ අනිකුත් ඒ දේවලු අනුගමනය කරගෙන සම්පූර්ණ සෞඛ්‍ය උපදේශ මත අපි මේ ජයග්‍රහී සත්‍යනාව කරන්න කටයුතු යොදලා තියෙනවා. ඉතින් අත වශයෙන් අපිට අවශ්‍යතාවය තිබුණත් ස්වාමින් වහන්සේලා අනුම වශයෙන් 3000 නමක්වත් වැඩම කරවන්න අපි ඒ සඳහා කටයුතු කරේ නැහැ. දහසකින් පමණක් සෑහීමකටපත් වෙන්න අපි කටයුතු කළේ මේ කොවිඩ් තත්ත්වය නිසායි. ඒ වගේම ස්වාමින් වහන්සේලා සඳහා ආසන පැනවීමේදී ආරාධිත අමුත්තන් සඳහා ආසන පැනවීමේදී සම්පූර්ණයෙන්ම ඒ සෞඛ්‍ය නීති රීති වලට අනුව ඒ ආසන පනවන්න අපි කටයුතු කරලා තියෙනවා. මෙමයි සාමාන්‍ය ජනතාව වෙනු කොටසකට අපි ඒ කියන්නේ ඉඳ තියෙන තරමට ඒ කියන්නේ සාමාන්‍ය ජනතාව දසදහස් ගණනින් ආවොත් මෙතන ඇතුළට ගන්න බැහැ සෞඛ්‍ය නීති රීති නිසා. නමුත් සාමාන්‍ය ජනතාවට ඇතුළත් වෙන්න ඒ කියන්නේ ඒ වෙන් කරලා තියෙන ඉඩ ප්‍රමාණය පෙරණ ගන්නට එනකම් අපිට ඒක අවස්ථාව ලබා දෙන්න පුළුවන්. ඒක අපි කටයුතු කරනවා. නමුත් විශාල ජනකායක් මෙතන ඇතුළට ගන්න බැහැ. එහෙම වුණොත් මේ රෝගය පැතිරී යාමේ අවදානමක් ඇති නිසා ඒ වගේම සෞඛ්‍ය නීති රීති වලට අපි අනුගමනය කළ යුතු නිසා ඒ වගේ සීමාවන් දාන්න සිද්ධ වෙලා තියෙනවා. 30 වසරක් තිබිච්ච යුද්ධය අවසන් කිරීම සඳහා දරදිය ඇද්ද සක්‍රීය දායකත්වයක් දුන්න ඒ රණවිරුවන් අතරින් ආබාධිත තත්වයට පත්වෙච්ච රණවිරුවන් සෑහෙන ගාණක් අපි මේ සඳහා සහභාගී කරනවා. ඊට අමතරව රට ජාතිය වෙනුවෙන් මව්බිම වෙනුවෙන් දිවි පුදපු රණවිරුවන්ගේ පවුල් වල සමාජිකයින් එකල්ගේ මව්පියන් බිරින්දෑවරුන් සහ දූදරුවන් සෑහෙන ගාණක් අපි මේ සාදහා සහභාගී වෙන්න අවස්ථාව සලසා දීලා තියෙනවා.